ස්ෙ ජී විද්‍යා විශේර්දේශ හයවනි පාඩමට අදාළො කියැන ප්‍රවේනි විද්‍යාවට අදාළොව අපි ගැටලු සාකච්ඡා කරමයණ ඉන්නේ අම අපි බහවාරණ ප්‍රශ්න මොනවද ්‍රභහගට දෙන්න පුළුවන් කියනෙ එක තමයි ස්වාබල මින්නින් අපි මේ වෙනකොට බහවාරණ ප්‍රශ්න විසි පහක් සාකච්ඡා කරල අවසන් කරලා තිීරු ගන්න විසි හයවෙනි බහරන ප්‍රශ්ට මේ ප්‍රශ්නය සකස් කරල තියෙන ජන පතිබද්ධ ජානපතිබද්දය සම්බන්ධෙන් පිළිගත හැකි වන්නේ පහත කවරද්ද ජාන පතිබද්දය සම්බන්ධෙන් පිළිගන්න පුළුවන් ප්‍රකාශය මොකක්දකිලාය පෙන්හ එක සෑමවිටම ප්‍රතිබද්ධ ජාන පතිසංයෝජනය ව දෙක ජානපතිසංයෝජනය සිදුවී හැකේ ඌනන විභාජනය පළමු යෝග කලාවේ දී ජනතිබද්ධ ප්‍රජනතයින් තුළ දෙමවපිය දර්ශ පමණක් ලැබීමට හේතුවිය හැක.ඉළඟික වර්ණදේහක සෙන්ට්‍රෝමියරය දෙපස ආසන්න වෝ පිහිටි ජානහුවමාරුවීම වැඩි ප්‍රවනතාවයක් ඇත. වර්ණදේක ඉතා දුරින් පිහිටි ජාන දෙකක් සම්බන්ධව අසම්පූර්ණ ප්‍රතිබද්ධයක් ක්‍රියාත්මකවි ප්‍රජනිතයෙන් අඩකට වැඩි සංක්‍යාවක් ති සංය ෝජන දර්ශය ඇති කරයි පැදිලිද අ එතර අප අහන්නේ ජානපතිබද්දය සම්බන්ධයෙන් පිළිගත හැකි වන්නේ කවරක්ද පැ මේජන පතිබද්මොකදද කිය මොකදජන පතිබදදය කිය जीවින්ගේ ලක්ෂණයක් සඳහා කේතය සපයන සමහර ජාන එකම වර්ණ දේහක එකිනෙකට ලං වූ පරතරයකින් ස්ථානගතවති බීම නිසා. එදකට මොකද වෙන්න මේ ජනක එකනෙකට ලං වූ පරතරයකින් ස්ථානගතවීම හේතු කොට ගෙන. අන්න ඌනනයේදී අවතරණයකට හෝ ස්වාධීන සන්රාචනය කරලක් නොවී එයින් මගහැරී ප්‍රවේනිි ගතවීමපි කියනෝ මොකක් කියලද ජානපති බද්ධය. ඇතර මේ ජානපතිබද්ධය කියලා කියන්න අන්න එකනෙකට ල වූ පරතරයකින් ජන පැවතීම හේතු කොටග ඒවා මක්ක නවද අවතරණයකට හෝ ස්වාධීන සංරචනයකට ලක් නොවී පරම්පරාගත වී මේ පතිබද්ධය පිළිබඳව වෝ පරීක්ෂණ කරේ මෝගන් කියන විද්‍යාඥ පැදිලි ඕු මේ සඳහා පාවිච්චි කරේ රසෆිලා එමත්නත්ත මේ පළතුරු මැස්සගෙ තියන ප්‍රබේදන පිළිබඳවයි ඔහු පරීක්ෂණ ක ද අනඒටිකාපි මූලික කාරර්ණා විදිහයට දැන ගෙනති පැහදිලිද එම අපපි ගම්මු බලන්න ප්‍රශ්නම සෑමවිටම පතිබද්ධජාන පතිසංයෝජනය ව පතිබදධ ජාන හැමතිස්සම පතිසං යෝජනය වෙනවා කියන එක වැරදි එතුව මේවා කලාතුරකින් තමයි මක්කෙන්නේෙද අවතර ඒකට ලක්වේ නැතාපිකෝ මේවා ස්වාධීන සංරචනය කට හෝ අවතරණයකට ලක් නොවී පරම්පරාගතවීම තමයි වැඩි ප්‍රවනතාවයක් තියෙන් පැදිලිද එම් අපිට පලවිනි ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් විදිරගන්න බෑ ජාන පතිසංයෝජනය සිදුවේ හැක්කේ උනන විභාජනය පළමු යෝග කලාවේදී ජාන ප්‍රතිසංයෝජනය වෙන්නේ උනන විභාජන පළමු යෝග කලාවේදී පති සංයෝජන ක්‍රියාවලිය අන්න මේ අවතරණයක් පැදිලි අ ෝ මේක අපිට ගන්න බෑ ජානපතිබදධය ප්‍රජනත යින් තුළ දෙමවපිය දර්ශ පමණක් ලැබීමට හේතුවිය හැ ජානපතිබද්ධය ප්‍රජනිත ඉන් තුළ දෙමවපිය දර්ශ පමණක් අන්න ලැබීමට හේතු වෙන්න පුළුවන් පැහැදිලි ඇ හේතුව මේවා වාදින සරචනයට ලක්ව වෙන්න න්ද බහෝ ලාවට දෙමෝපියන්ගේ ලක්ෂණම මයි අන්න දරුවන්ට ලැබෙන්නේ. එකහෙම්මම තිය වර්ණදේහක සෙන්ට්‍රමියරේ දෙපස සන්ට්‍රමියරයේ දෙපස ආසන්න වෝ පිහිට ඇති ජානොහුවමාරු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත වෙන්න බෑ පැදිලි වර්ණදේහක ඉතා දුරින් පිීඩි ජාන දෙකක් සම්බන්ධව අසම්පූර්ණ ප්‍රතිබද්ධයක් ක්‍රියාත්මකවි ප්‍රජනිතයෙන් අඩකට වැඩි සංක්‍යාවකට පති සංගයෝි දර්ශය ඇති කරයි පග වර්ණදය දුරින් ජාන දෙකක් පිහිට සම්බන්ධව අසම්පර්ණ පතිබදධයක් ක්‍රියාත්මක වී ප්‍රජනතයන්ග අදකට වැඩි සකයාාවක් පතිංgiන්ගන්න එිනොලදජාන පතිබදයක් සම්බන්ධය පිගන්න පුළුවන් කරණය තමයි අන්න අපිට හම්බ වෙන අපි දන්නවා සම්පූර්ණ පතිබාද්ධයක් අසම්පූර්ණ පතිබාද්ධයක් අපට ආකාර දෙකක් අපිට හම් වෙන ඉදා මෙකෙදී ජානපතිබද්ධය ප්‍රජනිතයින් තුළ දරුවන් තුළ දෙමව්පිය දර්ශ පමණක් ලැබීමට හිේතු වෙනවා අන්න අපි කියනවා මොගක් කියලඳ නිවැරදි පිළිතුර විදිීර අපිට ගන්න පුළුවන්කමල පැහැදිලිද. යන්න ඊල්ළඳඟ ප්‍රශ්නය මෙන්න පතිබද්දය කියනෙක් ඔබ මේ පාඩන් කල්ලතියාගත් හැදිලි ප්‍රතිබද්දය පිළිබඳව පරීක්ෂණ කළේ මෝගන් කියලත් මතක් කරගන්න බහුගුණ කතාවේ මොකද බහෝගුණ කතාවේ කියල කියා ත අපි දන්න එකක් තමයි අපිට හම්බ වෙනවා මේ සයිල්ලයක් කරගත්තයින් පස්සේ දීගුණ සයිල්ලතිය නොවා දීගුණ සයිලතිය එකන සමජාත වර්ණදේහ යුගල් තියෙන සයිල සමජාත වර්ණදේහ යුගල් තියන සයි මේ සයිලයක් ගැන ඉතන්නම අපි ම්බ වාපට ඇංගලි දෙකයිේ ති සමජාතයිමේ තොඩ මේක වර්ණදය යුගල් එකයි දෙකයි තුනයි හතරයි පහක් තියන සයිල ො අපේ දේහ සයිල්ල එකක් සමජාත වර්ණ දේහ යුගල් විසි තුනක් යන සයිලාපේ තියන ද ගුණ සයිල්ල ත බහුගුණකතාවේ කියලා කියන්නේ මේ වර්ණදේහ කට්ටල ගණන වැඩින අපි කියනමේ ආන්න සමජාත වර්ණදේහ යුගල්නවේති ට වඩා තියනොම අන් තුනේවති ඇතු මේක අපි කියන ෝමොක් කියලද ත්‍රීගුණ සයිලයක්කි ිෙන්ට ලංෝග මක් කියලද තුනයි එන්සයිල් එන වර්ණ දහ කට්ටල ගණන වැඩිවීම තමයි අපි කියන්නේ මොකක් කියලද බහුගුණකතාව බහුගුණකතාවේ මගින් මොකක්ද ලැබෙන්නේ කිය බලන් අපිතමක උස කියන එක තොර ජානයකට ඇලීල දෙකක් තියෙනවාන්න උස මේ කෙත්තියන මේ කෙත්තියෙනවා අන්න එතර මේ බහුගුණකතාවේ මගින් කිසියම් ලක්ෂණයකට අදාළ ජානගාන වැඩිව එතු ජානගාන වැඩිවෙන කොට මොකද වෙන්නන්න එක අ බහුජාන ප්‍රවේණය සඳහා මඟපාද එතොර කිසියම් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා ජාන කීපයක් සහ භාගි වෙනකොට අන ඒකෙන් ඉස්මතුවන රූපානු දර්ශය අන වඩා උදාහර විදිරගත්තුවත් භෝගෂාක්කයක අස් වන්න හන මින් මකද ති කරන්න අස් වෙන්න වැඩිකර පැහැදිලි අපි සල්ලු දාාරණනයක් ගත්තොත්තේම අන්න කිසියම් පළතුරු වර්ගක ප්‍රමාණය දි දිග වැඩිවෙන්න පුල් පැහදිලි ො ඔන්න බහුගුණක මගින් ඇති කරන්න පුළුවන් තත්ත්ව ගැනාවක්තිය මේ බලන්නේ එමනම් මොකදදේමනම් බහුගුණකතාවේ කිය කිය සයිලේ න්‍ය අස්තියේ සම්පූර්ණ සමජාත වර්ණදය කට්ටල දෙකකට වඩාන් අපි කියනවා වර්ණදය කට්ටල ගණන වැඩිවීම වචනය ඕනේ.දීගුණ සයිල කනන් තියෙන්නේ සමජාත වර්ණදේක යුගලයි. වර්ණදය කට්ටල ගණන වැඩිවීම අපි කියනවා මොගක් කියලද බහුගුණතතාාවේලෙ සහඳුනු නො පඩන් කරග මොගද කියන්න අන සයිලේකන අස්තියේ සම්පූර්ණ සමජාත වර්ණදය කට්ටල දෙකකට වඩා පැවති එතර මේ ශාකාභිජනයේදී මේ පුළුල් ලෙස පාවිච්චයටගත් ශාකාභිජානයේදී මේ අන පුළුල් ලෙස පාවිච්චයට ගන්න දාද කියන්න පුළොන් බහුගුණක ඉතා පලදායි ඒෙන් පුළුවන් මේ ශාකවල ඉන්ද්‍රියන් වර්ධනය කර ශාකෝල ඉන්ද්‍රියයන් වර්ධනය කිරීම කරන්න පුළුව මෙෙන මේ බහුගුණකතාව ප්‍රේරණය කරන්න පුළුවන් මතකතියාගන්න අන් මෙ කොල්චිසීන් වලට පෙනතු මම දාලති නක කොල්චිසීන් වලට පුළුවන් මක් කරන්ද බහුගුණකතාවේ කෘතිමෝ ප්‍රේරණය කරන්න පුළුව මෙන්න අපිට ඊළංඟ ප්‍රශ්න පත්තරයක තියෙන ප්‍රශ්නය බහුගුණකතාවේ පේරණය කිරීම සඳහා යොදාගන්න ලබන ම් බහගුණකතාව කෘතිමෝව ප්‍රේරණය කිරීම සඳහා යොදාගොන් ලබන රසායනිිකයක් වොනුයේ කියලා උත්ර පාක්තියන පුළු එනම් මතකතියාගන්න මෙ ාව බහුගුණකතාවේ කෘතිමෝ ප්‍රේරණය කරන්න පුොළුවන් කාඩද අන්න කොල්චිසීන් වලට පැහැදිලිද මේ බලන්නේ එක දීලති නෝම මෙන බහුගුණකතාවේ වාසි මේ බහුගුණකතාවේ වාසි අප කතා කරමීනිටිය කොල්චිසිීන් ගැන මේ එඩ පුුව මේ විදි එකක් කරන්න මේ අන්න දී ගුණ සයිලය මේ තවත්දී ගුණක් කෙනෙ මේකෙන් අපට පුළුව මක් කරන්නදන කොල්චිසීන් වොලට පුුවන්න් ගුණකගාන වැඩි කරන්න මේ පැහැදිලි එතො වර්ණදය කට්ටලගාන වැඩි කිරීම සිද්ධ කරන්න පුළුවන් ඕක වර්ණදයහවලින් මරම්බැලුවත් මේ මේ දෙකක් එකතු කරලා පිට තිස්සන්න වර්දේ ගාන වැඩි කරන්න පළතු කොට අදාල ජාන ප්‍රමාණය වැඩි වෙන බෞගුණකතාවේ වඩා වැදගත්ම ප්‍රතිවිපාකයක් පොනුවේ වඩා විශාල සංක්‍යාවක ජාන පිට පත් හේතුවෙන්නේ න් ඇතිවන ශාක ඉන්ද්‍රියන් වල අධධික වර්ධනය මේ ක අපිරන මේ ගයිගස් ආචරණය කියලා කියන්න ඕ අන් ඒ වචනය තොතෙන්ට තක තියාගන්න ගග සාචරණය කියල න ජානයුගල් ගණනාවක් මගින් මේ ඉන්ද්‍රියන් මකිරීමද අන්න වර්ධනය කිරීමේ ක්‍රියාවල් එක අපින ගैග සාචරණය කියල කියන පැදිලිද එඔ කියන කාරණය සම්බන්ධයෙන් බහුගුණක ගැන අප කාරණාටික දැනගෙන තියාගත් සාපෙක්ෂක වඩා විශාල ඉන්ද්‍රියන් ප්‍රදර්ශනය කරන පැදිලද තේරනද බහුගුණකතාවේ ඌනන දෝසය නැතිව බොහෝ විට සරු බවා ඕොම කරමින් ත්‍රීගුණ කොමඩුවැනි සාතන්න බීජ රහිත ප්‍රබේද අපි මකරලදි නොද. ආන්න නිෂ්පාදනය කිරීම කරලති. පැදිලිද වැඩ ඔන්නඔ කියන මූලික කාරණාටිකමං මතක් කරේ බහුගුණක ගැත් එන ඔන්න අපි අමු ප්‍රශ්නය බලන්න මේ බහුගුණකතාවේ වාසි ශාක කොටස් හොඳින් වර්ධනය වීම දිගුකාලයක් මල් දැරීම පැදිලි දීර්ක කාලයක් මල් පිපිලතියනු එක මේ උද්‍යාන විද්‍ය විදි වඩා වැදගත්තෙනු අඩු වර්ධන වේගයක් පැවතම් නිසර වීම මගින් බීජ රහිතවීම අ අපිට පුළුවන් බීජ රහිත මිද්දි දුඩම්වගේ වහදා ගන් ජාන සම්ප්‍රේෂණය කරන පාලමක් ලෙස මේ මේ බ්‍රජ්ජකක් විදිහයට ක්‍රියාත්මක වෙන. ජයිවාහා ජයිවාතතිවලට ඔරොත් තුදීම් ඉඩාමතරව විෂමයෝගීතාවේ නම් විෂමයුග්මකතාවේ කියලත් කියනු සඳහා මේක දායක වෙත්. ොර ඔන්න බහුගුණකතාවේ පිළිබඳවයි ප්‍රශ්නයහුවේ ඔබට ඒ පිළිබඳව පුළුල් විස්සරයක් කම්බවන. අපි බලමු ප්‍රශ්නයට උත්තරේ කොහොම දෙන්නකි අන අපෙන් අහන්නේ බහගුණකතාවේ පිළිබඳව සත්‍ය වන්නේ අ කවරක්්ද කවර ප්‍රකාශයේද බහුගුණකතාවේ පිළිබඳව සත්‍ය වන්නේ බහුගුණකතාවේ මගින් ස්වාරක්ෂණ බලපෑමක් ඇති කළ හැක බෞගුණකතාවේ මගින් ස්වාරක්ෂණ බලපෑමක් ඇති කළ හැක ශාක තුල කොල්චිසීන් මගින් කෘතිමව බහුගුණකතාවේ ප්‍රේරණය කළ හැ පැ බෞගුණකයි නේවායේ දීගුණකයින්ට වඩා වැඩි වර්ධන වේගේයක් පෙන් බයි පැදිලිද බහුගුණකතාවේ මගින් සමයුක්මකතාවේ වැඩිවි බහගුණකතාවේ මගින් සමයුක්මකතාවේ වැඩිවි පැදිලිද සියලුම බහුගුණක ජීවින් අනිවාරයෙන්ම වදයි ප බදවෙන්නත් පුළුව පැහදිලි සරුව ඇතිවවෙන්නත් පුළුව න අපි පස්සෙන උත්තරය අපි කියන ොමොකක් කියද අනි වැරදි පිළි තුරක් විදියට ගන්න බැ පැහැදිලිදද එතොර මේකේ බහුගුණකතාවේ පිළිබඳව සත්්‍යේක අපෙන්හන් ඇදර ඔන්න අපි කියන ොමොකක් කියලද බහු ගුණකතාවේ පිළිබඳව සත්‍ය ප්‍රකාශ කවරක් කවර ඒවාද කියලහලති පැදිලිද එතකොට ඔන්න අපට හම්බෙන එකත් තමයි එක බහුගුණකතාවේ මගින් ස්වාරක්ෂණ බලපෑමක් ඇති කළ හැක පැදිලි අන්න ශාක තුළ කොල්චිසීන් මගින් කෘතිමෝ බහුගුණකතාවේ පේරණය කරන්න පුළුවන් එනං ඔන්න දෙවැනි පිළිතුර අපිට සත්‍යය පිළිතුරක් විදිරගන්න පුළුව බහගුණකයි නේවායේ වීගුණකයින්ට වඩා වැඩි වර්ධන වේගයක් ඇත එකත් ගන්න පුළුවන් බහුගුණක මගින් සමයුගමකතාවේ වැඩි කරයි පැහැදිලිද බහුගුණකතාවේ මගින් සමයුග්මකතාවේ වැඩි කරයිැ බහුගුණකතාවේ මගින් සමයුක්්මකතාවේ වැඩි කරයි අපි තිීරි සටහන ගැන කතාරද අපිට හම් වුණ බහුගුණකතාවේ මගින් සමයුග්මකතාවේ වැඩි කරු පැහැදිලිදන් මේක අපිට ගන්න පුළුවන් සියලුම බහු ගුණක ජීවීන් අනිවාරයෙන් වඳයි මේක ගන්න ැ පැදිලි එක ගන්නත්ැදි තොර මේක අපිට දීල තියෙන්න්න මේ තෝරණ ප්‍රශ්ටයක් තෝරණ ප්‍රශ්නයක් අපිට දීල තියන්ද කොට දෙක තුන හතර කියන ප්‍රකාශන තුනම නිවැරදි ප්‍රකාශ විදියට අපිට ගන්න පුළුව එක අර ABC DE කියන මාදිලියයේ ප්‍රශ්නයයක් එතකොට අපිට හම්බේන එකක් අන්න අපි කියනවා දෙ නිවැරදි හතර නිරදි. පැදිලිටි පස්ස අපිට අන්නඒ බගුවෙන් අරගෙන නිවරදි පිළි තුර අපට ගොඩ්නගාගැනීම සිද්ධ කරන්න පුලුවන් අන්න අප හන කවරක් කවර ප්‍රකාශන්න නිවැරදිද කියනෙ කයිහ පැදිද එම් අපිට ඔන්න විසිහත්තේනි ප්‍රශ්නය අප උත්තර. අ බාගත් යන්න ඊළඟ ප්‍රශ්නයටෙන් ග ඊළඟ ප්‍රශ්න ප්‍රශ්ංක විසි අට අන හාඩිවයිම්භක් සමතුලිතතාව පැවතිය යුතු ගහන එක තිබ යුතු තත්ත්වයක් වන්නේ අපි දන්නවවා හාඩිවයින්ම් ක් සතුලිත්තාවේ තියන ගහනයක පැවතීතු තත්ව මොනොවදක මතක් කරගන් හඩිවයිම්භක් සමුතුලිත්තාවේ තියෙන ගහනයක විකෘති නොවෙන්න ඕන අහඹු ප්‍රජනනයේ සිද්ධ වෙන්න ඕනෙ ස්භහවික වරණය සිදු නොවෙන්න ඕනෙ ගහනේ විශාලත්වය අධික වෙන්න ඕනෙ ආගමන විගමන සිදු නොවන්න ඇදර ආගමන විගමන සිදු නොවන සාපේක්ෂකව විශාල ගහනයක ස්වභාවික වරණය සිදු නොවන අහබු ප්‍රජනණය සිදුවන විකෘති සිදු නොවන ගහනය ජාන සංඛ්‍යාතය නියතයක් කියල තමයි ඩිහා වයින් අර කියපු කරණටික ක්කෝමටික කියල ප්‍රධානකාරණ පහ එට පස්ස කෙන එවැනි ගහනක ජාන සංක්‍යාතය නියතය ජාන සංක්‍යාතය වෙනස් වන්නේ එම ජන සංක්‍යාතය නියතයක් නම් එම ගහනය පරිනාමයට ලක් වෙන්නේ නෑ ඔක තමයි හඩහා වයිබර් එන ඔන්න බලන්න පිළිතුරුගන්න විදි අහම්පු ප්‍රජාණනය සිදුවීම තියනො ද අහඹු ප්‍රජනණය සිදුවන විකෘති සිදුවීම අනපේ අනේ හාඩිවයිම්භක් සමුතුලිතතාවේ පැවතිය යුතු ගානයක තිබිය යුතු තත්ත්වයන්වන් තිබිය යුතු තත්ත්වය අහම්ු ප්‍රජනයේ සිද්ධ වෙන්න ඕන හරි විකෘති සිදුවීම වෙලා ෑ විකෘති සිදු නොවෙන එකක් වන්න සාපේක්ෂකෝ විශාලගහනයක් වෙන් ඕන් ආගමන විගමන සිද නොවෙන්න ස්වභාවික වරණයේ සිදුවීමන මේ භාවි වරණ සිදු නොවන ගහනය ඩයිග ොකක් කියලද අ අහු සංවාසය සිදු වන බ ලස්සට හද නොමම විකෘති සිදු නොවන ආගමන විගමන සිදු නොවන ස්වභාවික වරණය සිදු පැලි අ ස්වභාවි වරණයේ සිදදු නොවන සාපේක්ෂකව විශාල ගහනයක ජාන සංක්‍යයාතය නියත එක තමයි ඔවු සමිකරණයකිල්ලි ව්‍යපීවර්ගය දන දෙකයි පී කිව් දන කිව්වර්ගය සමානයි එකයි කියලගත් අන එහෙමන අපිට හම්බවනෝ හඩිවයිම්බර්ග සමුතුල ිත්තාවේ පැවති යුතු ගහනයක තිබියයුතු තත්වයන් ආම්මුුකරජනය සිද්ධ වෙන්නුන් විශාල ගහනයක් වෙවුන් ආගමන්න විගමන්න සිද නොවන එකක් වෙන්න ස්වභාවිික වරණයේ සිදදු වෙලා බෑ මුොද ස්වභාවික වරණය වෙනකොට ජාන සංක්‍යතය වෙනස්ව හැමතිස්සම මේවා ගික් දරූටික් පොඩි තාර්කිිකවෝ කටපාඩා කරන්න බෑ විකෘති වනොත් ඇලීල වෙනස්වෙන ජාන වෙනස්වේ එකගැන ජාන සංක්‍යතය වෙනස්සේ එඳ විකෘති සිදු නොවෙන්න ස්වභාවික වරණය වුනොත් ජාන සංක්‍යයාතය වෙනස්සේ එම් ස්භාවික වරණ සිද නොවෙන්න පැහදිලි න් එන අපිට හම්බෙන උත්තරේ එ මිල්තුර විදිර ගන්න මෝක් කියලද නිවැරදිී කියල පැ නිවැරදි ආන් දකොට ඔබදන්නවා අපේ විභාගට දෙෙනවා ඔය හතලියේ ඉඳල හතලිස් එක ඉදල පනහදක්වා ප්‍රශ්නටික හතලින් පස්සේතිේන ප්‍රශ්නටික වගුවකින් දෙන්න ABD නනිවරදිනං උත්තරේක ABC නිවරදිනං උත්තරේ දෙක AB නිවරදිනං උත්තරේ තුන CED නිවරදිනං උත්තරේ හතර වෙනත් පතිචාරයක් කෝපතිචාර අන්න සංකීර්ණයක් නිවරදිනං අන්න උත්තරේ පහ කියලා තියෙනම් A ABC නං උත්තරේක A නං උත්තරේ අපි ගන්න දෙකකි. පැදිලිද. ඔන්න අපිට හම්මුණ විසි අටවෙනි ප්‍රශ්නයට උත්තරේ දෙක ABC අපි අමු ඊළඟ ප්‍රශ්නය බල ප්‍රමුඛ සමයුග්මක විසිනමය ප්‍රමුඛ සමයුගමක දම්පැහැ මල්දරණ ශාක්‍ය සුදු පැහැ මල්දරණ නිලීන සමයුග ශාක්‍යයක් සමග මුහුකරණය කරන ලදී එක පරම්පරාවේ සියලු ෂාක රෝස පාටව ම ශාක සෝපරාගනයට ලක් කල විට F දෙක පරම්පරාව එකට දෙකට එක දම් පෝස සුදු පුෂ්ප ලැබි මෙම මුහම මොකක්ද කියලා අපහහන් දුර ඔහොම එක කම් ේච්චාම චුක්්ටක් ලියලා බලා ගොඩක් කාල්නාස්ති කරන්න ඕන්න මොකක්ද කියන්න ප්‍රමුඛ සමයුක්මක දම් පැහැති මල් දරණ ශාකයක් ප්‍රමුඛ සමයුක්මක දම් පැහැති මල් ධරණ ශාකයක් එතකොට මොකන්ද කලතියන දම් ශාකයක් සුදු පැහැති මල් දරණ ශාක්ක්‍යයක්ක් මුූන්කරණය කරලාතින් පැහැදිලි එක පරම්පරාවේ ලැබිලතිීන රෝස පාට් එතරම මඩල් ඔප එකක් නැවේ මන්ඩල්කි වෙනන්න දම් සුදුම් හුන් කරනය කරන්න ලැබෙන්වොන මේ දෙකෙන් එකක් දැම ලැබිලතින අතර මැදෙකක් හම්බෙලාති නිට පස්සේක තමයි එ එක විදිහට අරන්තයෙන් මේ එ එක කරොස් කරනවා එ එකත් එක්ක අන මූකරණය කර පවාමි එකන රෝස මූකරණය කර පවාම රෝසත් එක්ක අන්න හම්බෙලා තියෙනවා අලු මොනවද හම්බෙලාතිීන් රතුත් අම්බෙලා තියෙනවා අලු රෝසත් අම්බෙලා තියෙනවා අලු සුදුත් හම්බෙලා තියෙනවා ඒතරන්න මේ අනුපාතය කියනවා එකට දෙකට එකක් කම්බෙලාතිය නවා කියලායි. එකට දෙකට එකනු පාතති මෙහෙ එකක් අපි දැකපු ගමන් මිච්චර දුරයන්න ඕනෑ අපි දන්නවා අන්න අසම්පූර්ණ ප්‍රමුකතාව. එකක ඉංකම්පලිී ඩෝවිිනන්සි එකක් කියන්න අපි ද පැහැදිලි හේතුව මේ තියෙන්නේ මොකක්ද. අන්න අතර මැද ලක්ෂණයක් ඇවිල්ලා තියනෙම මරතු දම් සුදු මූන් කරනය කර පපුහම රෝ සහම් වෙලාති. රවෙ ඒ ශක්ක දෙක් මුහ කරනය කරපු මේ අතර මැදියක වැඩිය හම්බෙලා තිනනම් අපි කියනම කියලද අසම්පූර්ණ ප්‍රමුකතාවයක් කියලයි කියන්න න අභි භවනය අපට පිළි තුරක් දිරගන්න බෑ අභි භවන බහුජාන ප්‍රවේණියය පතිබද්ද අපි ජාන ප්‍රවේණය අන්න අසම්පූර්ණ ප්‍රමුකතාාවනම්කමකද උත්තරේ උත්තර තුුණ අසම්පූර්ණ ප්‍රමුකතාව තො මොකක්දසම්පූර් ප්‍රමුකතාව එකත් මතක් කරගෙනමය යම් ලක්ෂණයක් තීරණය කරන ජානයක ඇලීල ජුගල එකනකට වෙනස් වූවිට එකැන විෂම යුගමක වෙලා වෙමේ එතර සාමාන්‍ය විදි කැපිටල්ලාර් සිම්පල්ලාර් තිබ්බොත් මේ නිලී ඇැලිලේ යටපත් කලා ප්‍රමුකැලීලේ ස්මතු වෙන මේ කෙද වෙන්නේ කෙනවේ ආන සම්පූර්ණයෙන්ම මෙයාවයට පත් කරන්න බෑ එන්දා රතුයි සුදුයි මුහුන්කරණය කරොත් ලැබෙන්නේ අන් අපික මුකෝ රතු සුදු මුහුන් කරණය කරා කියලා මුංකරණය කරපවාම ලැබෙන්නේ රෝසපාට ොක තමයි කිය එනම් බල කිසියම් ලක්ෂණයක් තිගරණය කරන ජානය කැලිල්ලි යුගල එකනෙකට වෙනස් වූ විට එකයන විෂම යුක්මක වුණහම ඇලල ක්‍රාකාීත්වය ඇලිලේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම යට පත් නොකර අතර මැදි ලක්ෂණයක් නැතං රූපානු දර්ශයක් ඉස්මතු කිරීම අසම්පූර්ණ ප්‍රමුඛතාවේනම් අසම්පූර්ණ ප්‍රමුකතාාවේදී දෙකේ රූපානු දර්ශනුපාත ප්‍රවීන් දර්ශනුපාත සමාන වෙන වන්න ප්‍රවීන් දර්ශනුපාත සමාන නවා මේ බල රෝස ශාංක දෙකක් මුොහෝන් කරණය කර පුහම රතු එකයි රෝස දෙයි සුද්ද එක පැදිිලේ තො මෙතන රත්තු එකයි මේ අත්රෝෂ මේ අත් රෝසමය හිඳ රෝස දෙකයි සුදු එකයි එ ීදීල තියෙන රූපානු දර්ශනය රත්තු දෙකයි රතු එකයි රෝස දෙයි සුදු එකයි ප්‍රෙන් දර්සන දලා තින කැපිටල් ලා කැපිටල් රය එකයි. පිටල් සිම්පල්ලාාරේවා දෙදකක්ති සිිම්පල්ලාර සිම්පල්ලාරේවා න්න එනම් අසම්පූර් ප්‍රමුගතා වේද කපානු දර්ශානු පාතයි ප්‍රවේන් දර්ශානු පාතයි දෙකමකොද වෙන්නේ සමාන වෙන අන්න ඔබ තේරුන් ගන්න ම ම පවුලියල පෙන්න්නන්න ගොතන මේ රූපානු දර්ශ අනුපාත මොනාදේතියෙන්නේ රතු රෝස සුදු එකට දෙකටයි. රූපාන් දර්ශනුපාත මේ ප්‍රවේනි දර්ශ අනුපාත ප්‍රව දර්ශානුපාත කැපිටල්ලා කැපිටල්ලාාර් එකයි කැපිටල්ලා සිම්පල්ලාර් දෙයි. සිපල්ලාර් සිම්පල්ලාර් එකයි එනම් මොකක්ද වෙන් අන රූපාන් දර් අනුපාතයි ප්‍රවේන් දර්ශ අනුපාතයි මකොද වෙනකිෙකට සමාන වෙන නෝදකින්නක පැහැදිලිද. අ ඔන්න අපි ඔය ප්‍රශ්නයට අදාළව අසම්පූර්ණ ප්‍රමුකතාවේ ගැන මේසා කච්ඡා කර පැදි. එම් ඔන්නන් අපි උත්තරේ ගත්තයි ප්‍රශ්නයට අදාව උත්තරේ සසා කච්ා කර ගත්ත. මෙන්න අපි එනවා තිස්වනි බහුුවරණ ප්‍රශ්නය බල තිස්වනි ප්‍රශ්නය සාමාන්‍යයෙන් මිනිසාගේ කම්පෙති නිදහස් කම්පෙති බද්ධකම්පෙති වලට ප්‍රමුඛයි. මට තියනෙන නිදහස් කම්පෙත් තක්නෑ තොර නිදහස්ම්පෙ බද්ධකම්පෙති වලට ප්‍රමුmukaයි. තො පමුඛ නිදහස් කම්පෙති තමයි ප්‍රමුmuka යම් මිනිස් ගහන එක සීට එකක් බද්ධකම්පෙති දරයි ඇතකොට ඔ බද්ධකම්පෙති කියන එක නිලී නයිම සිිම්පල්ලේ සිම්පල්ලේ මෙ තමයි බද්ධකම්පිත් තොර සියට එකක් කින්නවලු බද්ධකම්පෙති දරණයි තොර මේ කැපිටල්ලේ කැපිටල්ලේ සිපල්ල නිදහස් කම්පෙතිතකොට ඔන්න සියට එකක්තේ නොලු බද්ධ කම්පෙති එක න සිම්පල්ලේ සිම්පල්ල සටයි අපට හම්ෙන වවර්ගන් ඩවයිබක් සමු ඉත්තාාවට අනුව කව්වර්ගය න්න නිලින සමයුක්මක සංක්‍යයාතයි කියනවා කියයි කියලද සට එකයි කියලා ිය එකයි කියලා කියන්නේ කිව්වර්ග සමානයි අන්න සෙන් එකයි ඒන්නේ දසම බින්දුවයි එකයි පැහදිලද අට අපිට හම්බමොකක් කියලද කිව්වර්ග අපිට හම්බ වෙනවා දසම බින්දුවයි එකයි එර කිව් කියලා කියන්නේ දසම බිඳුව අයිය එක වර්ගමූලි දශම බිින්දුුවයිගේේ වර්ගමූලි කියලා කියන්න අපිට හම්බෙන කිව සමානයි දසම එකයි කිවසාමානය දශම එකයි පැදිලිද අන කොට මේ බල මොකදද පෙන්හන්නේ එක දීල තියෙන කක්නේ ගහන එක සිියට එකක් පද්ධකම්පිති දර එම ගහනේ ප්‍රමුඛ සමයුග්මකයින්ගේ ප්‍රතිශතය එතට ප්‍රමුඛ සමයුක්මකයින් කියන්නේ දරුවනි අන්න ප්‍රමුක සමයුගමකයින් කියලා කියන්නේ කවද කැපිටල්ල කැපිටල්ල ප්‍රමුඛ සමයුගමකයි ඒ කියන්නේ පීවර්ග අපේහන පීවර්ග ප්‍රමු සමයුක්මකයින්ගේ ප්‍රතිෂත්තය දර්මේ පීවර්ග අපේ හනු මොකක් කියලද පතිෂත්තයක් විදිහට අයියහන් පීවර්ගය තිශයක් විදියට කියද කියල ි දවාවම ව්ි ගන අපි දන්න කතාමයි पීධන ව සමානයි එකයි සතු ලතාාවට අනුව පීධන ्यව සමාनाයි එකයි එනම් प सමානයි එක දශම එ අපිට हमන පී සමානයි දැබිටහම න පී සමානයි අන්න එකෙන් දශම එක කඩුුණයි පස්සේ දශම නමේ පැහැදිලි එ දශම නමයයි අප අහන්න පීවර්ගම අප අහන්න පීවර්ගය කියදකි එතර පීවර්ගය කියලා කියන්න එහෙමන පී समाना मेंना पीवर्ग्य समानई बिंदु द समाटाई नम रखना में असू बिंदु समाटई पै ड़ा पवर््य बिंदु समाटा हैो बिंद समाट उत्तरे हो बि समाटा उत्त नहीं आप प में समाा उतर का पनेहाने पतिसा है कि है अ म पෂයක් කන්න अම නद प्रतिෂतයක් කන්න प्रतिෂता मහ प्रमुख समयुगමක पतिෂतය सनයි बिंदुද समाටයි එක වැඩ කිරීම समानයි අන්න අපිට හම්බේන අසූ එකයි පැහැදිලිද ඒක තිය නෝදිි කියලබල අන්න අපේ උත්තර අතරේ ඒක තිය නෝදිි කියල බලන්න එමන අන්න ගාන බලන්න ආපව් මිනිසාගේ සාමාන්‍ය මිනිසාගේ නිදහස් කම්පෙති බද්ධකම්පෙතිවලට ප්‍රමුඛය මිනිස් ගාහන සීයට එකක් බද්ධකම්පෙති දරයි එම ගහනේ ප්‍රමුඛ සමයුග්මකයින්ගේ ප්‍රතිෂතයක කියයද කියලාහන්නේ එනම් මේ මතක් කරගන්න නිදහස් කම්පෙති කියලා කියන්නේ අන්න ප්‍රමුඛ සමයුග්ම කොහෝ විෂමයුග්මක නං නිදහස් කම්පෙති නිලන සමයුග්මකයිනං බද්ද කකම්පෙති ඇතුර නිලින සමයුගමක කියලා කියන කිව්වර්ග මේ කිව්වර්ගය සියටකයි සියට එකයි කියලා කියන්න අන්න බින්දවශම බිදුවය එකයි අන්න ින සදශ වර්ගමූල අපිගෙනන දශම එකයි කියලා එ කිව හයා ගත්තා නන්න අපිට පුළුවන් පීධන කිව් සමානයි එකයි එනම් අපට පුළුවන් මකරණද අන්න පිී හොයා ගන්න පුළුවන් එනම් පී වර්ග අපි ගත්තා දශමටයි එක එතකොට අපේ අහන්නේ ප්‍රතිෂතයක් විදියට කියල අන්න ප්‍රමුක සමයුගමක ප්‍රතිෂතය කියලා කියන්නේ අන්න අපි එක සියයටට කොච්චද කල බල පම සසිියටාසූ එකයි එනම් ඔන්න අපිට ලැබෙනවා පිළිතුර මොකක් කියලද සටාසූ එකයි සියටාස පැදි ඔන්න අපිට හම්බ වෙන තිස්වනි බව්වර්ණ ප්‍රශ්නය සඳහා පිළිතුර සටාසු එකයි අපම ඉල්ළගඟ ප්‍රශ්න බල තිස්ස නිවරදි ප්‍රකාශය තෝර නිවරදි ප්‍රකාශය තෝරන්න කියලා කිය. ප්‍රමුකැලීලේ නොමැතිවීම නිසා පුද්ගලයකු තුළ රිජුමාපටැගිල්ලක් පැවතිීම යන ලක්ෂණය ඇතිවේ. පැදි අ රිජුමාපටැගිල්ල නැමුණුමාපටැංගිල් ආන් පැදිලි. ගෙවතුමෑශාකයේ ප්‍රවේනිික ලක්ෂණ සඳ යොදාගන් යොදාගන්තද එමශාකතර සිදුවන මුහු සම්පූර්ණයෙන් පාලනය කළ නොහැක අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශයේ සෑම විටම නොදන්නා ප්‍රවේනි දර්ශයක් සෙවීමේදී එම ජීවයා සලකා බලූ ලක්ෂණයට අදාළ නිලීන සමයුක්මක ජීවියකු සමග මුහුන් කිරීම අත්‍යවශ්‍ය නැත පැහැදිලි අත්‍ය වශන හැලු අපි ප්‍රවේනිකා ආවේනිය පරිසරයෙන් ලැබෙන විධ බාහිර උත්තේජ නිසා ප්‍රතිවර්ථ විය හැක දෙපැත්ත මාරු වෙන්න පුළුවල්ලු. හිමොෆීලියයා වහා සිිස්ටික් ෆයිබරෝසිස් යන රෝග ඇතිවීම බහුකාරය ඇලීල හේතුවේ අන්න ඉතිවත කොඩා අපිට මිට කලනුත් බහුකාරතාවේ කියන එක අපි හම්බන දැන්ට මේ ප්‍රශ්නේතිී අපිට හම්බේන නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලායි කිය. බලන්න හපව් ප්‍රමු කෑලීල නොමැති විට ොමැතිවීම නිසා පුද්ගලයකු තුළ රිජුමාපටැන්ගිල්ලක් පැවතීමේ ඇන ලක්ෂණය ඇතිවේ මොකදගන් එක පිළිගන්නේ. ගෙවතු මෑශාකේ ප්‍රවේනිික පරීක්ෂණ සඳ යොදාගත්තද එම ශාකතර සිදුවන මුහුන් සම්පූර්ණයෙන් පාලනය කළ නොහැක අනේ නෑ නැත්තැයිති ග්‍රෙගරිමෙන්න්ඩල් ගෙවතු මෑශාකය යොදා ගැනීය තමන්ගේ පරීක්ෂණ සඳ ඕෝීසම් සැටයිබම් යොදාගත්තේවා මනා ලෙස පහලනය කරන්න පුළු අංශාකහින්ද. සෑමවිටම නොදන්නා ප්‍රවීන්දර්ශයක් සැවීමේදී. එමජීවියා සලකාබැලූ ලක්ෂණයට අදාළ නිලීන සමයුක්මකයෙකු සමග මුහුන් කිරීම අත්‍යවශ්‍ය නැත. නෑන අපි ඔය පරිීක්ෂා මුහුමක් කරන්න ඒකටනේ. අපි කරන්නේ කැපිටල්ට සිපල් කැපිටල් සිපල්ර් මුහුන්කරනය කරනවා සිිපල් සිපල්ට සිපල්ර් සිිපල්ලාරරික. මේ නිලීන සමයුක්මකයමේ න් මේක තම අපි කියැන පරීක්ෂා මුොහුමක්කකි එතුර පරීක්ෂමහමක් මගින් නොදන්න ප්‍රවේණනි දර්ශයක් මක් කරගන්න පුළුවන්ද අනාවරණය කරගන්න පුළු තොර පරීක්ෂා මුොහොමක අරමුණම මක්කරණ එකද නොදන්න ප්‍රවේනි දර්ශයක් ඉස්මතු කර ගැනීම එන අපිට මේ මේ පිළි තුර පිළිගන්න බෑ එන අපි කියෙන තුගෙන පිළිගන්න බෑ අපි ප්‍රවේනිික ආවේනිය එපිජෙනනටික්ස් කියලකිවයන් ආවේනය පරිසරයෙන් ලැබෙන විවිධ බාහිර උත්තේජ නිසා ප්‍රතිවර්ථ විය හැක එතෝට මේ අපි ප්‍රවේණී ඇතිවෙන්න පුළුවන් සාධක දෙකක් ගැන අපි කතා කර එකක් තමයි දෙම උපියන්ගෙන් ලැබෙන සං්ඥා අනිතක පරිසරයෙන් ලැබෙන සංඥ හැබැ අපිගෙනගෙන නෑ කොහේ දවත්ම පරිසරයෙන් ලබෙන සං්ඥාමගින් මේවා ප්‍රතිවර්තය වෙන්න පුළුව න් කියල පිගෙනගෙන නෑ. වද අපි දන්නක් හිමොෆීලියාව හා සිිස්ටික් ෆයිබ ෝසිස් ඇන ෝග ඇවීම බහුකාරය ඇලීල හිතුව ආන්න. මේ බහුකාරයතාවේ මගින් ඇති කරන ක්‍රියාවලයක් කියන එක ඉතා නිවැරදි ප්‍රකාශය පැ. එන ඔන්න ති එක්වැනිි ප්‍රශ්නයට අදාළව නිවැරදි පිළිතුර පහ උගන්දි කියන්නේ හිමොෆීලියාව හා සිිස්ටික් ෆයි රෝසිස් ඇන රෝග ඇතිවීමට බහකාරය ඇලීල හ යන්න ඉළඟ ප්‍රශ්නය එකත් මේ හාඩි වයින් බර්ග්වලින් දීති එක්තරා ගහනය ඇලුණු කම්පෙති සහිත පුද්ගලින් සියයට දාසයක් සිටි එම ගහනේ එල්ලෙන කම්පෙති සහිත පුද්ගලයන්ගේ සංක්‍යයාතය සොයා පැදිලිද එතට අපිට හම්මෙන එකත් තමයි මේ දීලතියනවා කොච්චරද ඇල කම් මේ බල ඇලනු කම්පෙති ඇලනු කම්පෙති තමයි අපි කියන්න සිම්පල්ලේ සිම්පල්ලි ඒන්නේ මේක මේ නිලින ඇලීල මගින් පාලනය කරන එක ත ඇලු කම්පෙති සිිපල්ලේ සිම්පල්ලේ කියන්න පිට හම්බ වෙන කවුද අන්නව් වර්ග පැදිලිද එතකොට කපිටල්ලේ කැපිටල්ලේ කැපිටල්ලේ සිම්පල්ලේ දෙකම අපි කියන්න කවුරු කියලද නිදහස් කම්පෙති දහ කම්පෙති පැදිල ගානමොකක්දහන් එක්තරා ගානය ඇලනු කම්පෙති සහිත පුද්ගලින් සීර දසයක් කියන්න නොව එම ගාහනේ එල්ලන කම්පෙති සහිත පුද්ගලයින් සංකයාතේත අන්න අපට හම්බේන මෙල්ලන කම්පෙති කියනපතේ මේනි දහස්කම්පෙති කියනේවාමක තේෙන්ට දාන්න එල්ලන කම්පෙති එල් එන කම්පිති කියලා කියන්නේ මෙවත මනි දහස් කම්පිති කියඔම මගගේ තියෙන ජාතියක එතුර මේ කවද ප්‍රමුඛ සමයුක්මක සංක්‍යාතය පීවර්ග මේ විෂමයුක්මක සංක්‍යාතය කියද අන්න අපිට හම්මට දෙකයි පී එතුර අපේ ගානය හන් මොකක් කියල අපිට මේක දීල තිය නොම මෙ මෙ අපිට දීල තියෙන කොච්චරයි කියල මෙයා අපි දිලතිනසයට දාසයයි කියලා පැදිලි එ අපේ අහන්නේ අන්න එමගහන එල්ලන කම්පෙති සහිත පුදගලයි සංක ඇතුර යා අටත්තියන්න එල්ලන කම්පෙති නැත්තන් නි දහස් කම්පති මේ අඩක්තියන නිදහස් කම්පිති කන්නේ අන්න කැපල්ලේ කැපිටල්ලේ කියලා කියන්න පීවර්ගය කැපිටල්ලේ සිම්පල්ලේ කියලා කියන්න අන්න ශම යුක්මක සංකයන්න අපි න දෙකයිෙනෙන් අහන්න මොකක් ද ආ පීවර්ගය දන දෙකයික කියයද කියලා මේ තමයි අපේ ප්‍රශ්ට පවර් දන්න දෙයි කියද කියලාන හොයල බලන මේක කියද මේ අගේ කියද අප මේකදී තිනු අපිට දීලති එන ඔන්න හදල බලු ඔන්න වැඩේ ගැටලුවල නිරා කරණය කරලා අවස ද උත්තර ගණනි තරයිති අප ුව තරා ගහනය එක ඇලුුණු කම්පෙති සහිත පුද්ගලය සියයට දහසයක් කියන කියැන සිම්පල්ල සිම්පල්ලේ සියර දහසයක් කියනවා කියැන කිව්වර්ග අපහනමක් කියලද එම ගහනේ එල්ල එන කම්පේති එමත් නැත්තන්න අපි කියනවා මක් කියලද නිදහස් කම්පේති තින කැපටල්ල කපටල්ලේ නිදහස ै सिंपल හ कैपले कैपले प कैले सिंपलले කියන්න देख प मैं දෙන්නම අපට ඉන්න නි कंති संख्याය එन प वर्ග දන්න प किද කිය හलबलहाහමना क वर्ගේ समानයි යට දස පැදිල ඒන්නේ කිවවර්ග සමානයි දසය බෙදීම ඒන සමානයි අන්න බිදුවදශම එකයි පැදිලිත කිව්වර්ග සමානයි බින්දු දශම එකයි පැදිලිද එම් ව් සර දාාසයි දස කියලා කියන්නේන්න අපට හම්බලන්දසයි එකන්නන්නග කියල කියන්නේ අදසමයි කොට කියල කියන්න හෙමනව සමානයි බියි දසම එකයි ए වर्ගूල බදදස එක වර්ග මූ බින්දසම එකයිහයේ වර්ග මූලි පැහැදිලිද විතවරු බින්දුවදසම එක කයියේ වර්ග මූලේ අපිට හම්බවේ අ එනම් කිව සමානයි බින්දුදසම හතර බිින් දෙසම හතරයි එනම් ඔන්න ගත්තා කිව් අපි හොවා ගත්තා රාඩියිම් බග් සමී කරණට අනුව පීධන කිවු සමානයි එක එව අපි දන්න දසම හතරයි කියලා එම් අපිට හවාගන්න පුළුව මොගදද පී හොවාගන්න පුළුව එනම් පී සමානයි එකරන බිද දසම හ එම් පී සමානයි අපි කියන බින් ඇද සම පැදිලි පී දන්න අපි හොල බලන අමොකක්ද පීදන්න හින්දා අපි කියන අමක් කියලද අපිට පුළුවන් පී වර්ගේ හොයාග පී වර්ග කියල කියන්නේ අන්න බිදුු ඇද සම තුනයි තේරනොද වැඩ ඔන්න අපි හවා ගත්ත මොවාවද මේ වෙනකොට අපි හෙව්වා මේකේ කිව් හොයා ගත්තා මේ කිව් අපිට හම්බුණ හිඩාමතර අපි අන්න පී හවාගත්ත අපි වර්ගේ හවා ගත්ත තප මො ොයන්න දී නිල් පස්ස හම්ේ මොකක්දම අන්න පීවර්ගේ දන දෙකයිීවු තමයියන්න අපේ උත්තරයට ගන්න ති එම් ඔන්න බලමු මොකක්ද අපිට හම්බේන පීවර්ගේ දන දෙයි පකි කියන්න මොකක්ද නම් පවර්ගේ දාන දෙකයිව කියන්න කිය පවර්ග බිින්දු අයිදසම තුනයි හයයි දන දෙකයි පී දෙ පීයද අන්න පී අපිට හම්බෙනවා බිඳු ඇද සම හයයි වැඩි කිරීම කිව් අපිට හම්බෙනවා බිඳු ඇද සම හතරයින් ලතන්න බලන් බිුදසුම තුනයි හය ද මෙතන දෙක වැඩි කිරීම විසි හතරයි ඒ කියන බිදුු ඇදසම දෙකයි හතරයි බදසම තුයි හය දන දෙයි හතර කිය කියන එක වැඩි වෙච්චාම හතරවරක් දෙක අටයි දෙවරත් දෙක හතරයි බින්ඳදශම හතරයි අටයි අන්න සමානයි මෙතන අපිට හම්බෙනවා අටයි ह बंदुद समट ंद रा हरी अट ට आवे मा र म बिंदमा र किने पीवर् ग ना देखई पीक्य समानई बिंदु दश आट हतर ल म कि पर पी कि बिंदु अदमाटाई हतर එ පුංචි ගානක්ති පුංචි ානක් ති නති එක කිය අර තේරුම් ගන්න පුංචි කාරණාවක්තිේ නවා එකින් ඔය ගාන ලස්සට හදාගෙන යන පුරු එතර අපට එනවා උත්තරේ මෙන්න බිින්දුුව ඇදශමාටයි හතර උත්තරේ උත්තරේ පහ අම්පුඩි පැහැදිලි කිරීමක් නැවත කරන්න මේ වගේ ගානක් දෙන්න වැඩි සම්භාවිතාවයක් තියනු ලන කියන එෙක්තර ගහනයක ඇලුනු කම්පෙති සහිත පුද්ගලෙන් සියයට දාහසයක්කින් ඇලනු කම්පෙති අපි දන්නවා නිලීන සමයුගමක ඇලීන මගින් ඇති කරන්නම තමයි ඇලනු කම්පෙතියම් නිදහස් කම්පෙති තමයි මෙයාමේ අන ප්‍රමුඛ සමයුක්මක හෝ විෂමයුගම කනං නිදහස් නැත්තං එල්ල එන කම්පිත් දරුදන්න කැපිටල්ලේ කැපිටල්ලේ කියලා කියන්නේ ඩිවයිම්ක් සමීකරණයටට අනුවවා ප්‍රමුඛ සමයුක්මක සංක්‍යාතය පීවර්ග විෂමයුක්මක සංක්‍යාතය දෙයි ප එනම් මේ අවස්ථා දෙකම මොන කම්ප ුදත තියෙන් එල්ල එන කම්පෙති හෙමත් නැත්තා නිදහස් කම්පිති එදර අපිට ගාන මොව දීලා සටදසය කල දෙන්නේ කිව්වර්ග ඒක දීලා පෙන් අහනවා නිදහස් කම්පිති මේයයි මේෑ කොච්චරත්ති නො දෙකයන්නේ පීවර්ග දන දෙකයි පීකිවූ කියක් තියෙනවා අන්න ඒක තේරුනා නං උත්තරේ ගන්න පුල්. ඇයි ඉතුරුව තියෙන මේ අඩු කරන්න එකතු කරන්න ඒක කොහොමටත් එහට මෙහට කරලා කරගන්න පුළුවනට හයහතාට පන්තිවල දැනව තතා තියන ඉතුරවෙලා ඒක පට හටම මෙහට කල න දේ දශමය තු කරනය ඩි කරන ො පරිස්සමල උත්තරෙන ලුව හැයි ජීවවිද්‍යාව මෙච්චරයි මෙචර ජීවිද්‍යාව ආ ජියවිද්‍යාමච්චරයි තියෙන්නේ මෙන මේටිකෙන් අපිට උත්තරේ ගන්න පුළුවන් ඊට පස්ස තියෙන්නේ අන්න සරල අංක ගනිතේ තියෙන්නේ න්න ඒ අංක ගනිතයේ පාවිච්චිකර ලපිට ආන් මෙන්න හදාගෙන කිව්වර්ගේ සමානයි සියට දාසයි හොන්දට මතකතියාගන්න දරු මේවා මේ මම හදන විදියට හද. ැ මේ මම හදන්න බොහොම සරල ෝපනු. හර. අපි සරලව කිව්හම මේ පුංචිම විදිට අනේ එතකොට වරදින්නේ තං දරු දන්නවා කිව්වර්ගේ කියලා සියට දාසය කිව්හමඉතින් ආයලියන්න දෙයක් නෑසර් දාසේ බෙදීම සිය කියල් ඒ තමයි ෝ ඉති නමුත් එහෙම එපා මංකඇන මේ පුංචි තැන්වලින් අපි සමහරදේවල්ලන්න අපි දන්නවා කියල ඉතල කරන්නගෙහිල්ලා එක පැටලිච්ච හම අපිට වැරදිච්ච තන හොයා ගන්නත් බෑ අපරාදේ MCී කිව්හයකින් ගන්න තීර ලකුණ මිස්සලය. හන්ද එවැනි දේවල් කරන්නන්න පමේ මම කරන විදිරමේ ආන්න තකොඩ සීයට දාසය කියන්නේ දාසේ බෙදීම සීආන්න. හරි සර ලෝම ගත්තාන් තකොට බින්දුවදශම එකයි ය තකොට අපිට මේතැන් හොඳට විනිවිධ පේම. කිව් කියන්නේ වරග මූලයාන්න ටික ගත්තා එනම් අපට හඩිවයිම්බග්ලෝයකට අනුව අපට පීදන කිව් සමානයි එකයි හෙනම් අපිට පිහවා ගන්න පුළුව පහවාගත්තනන් අපට පීවර්ගේ හොන්න පුළන් එන අපිදන්නවා මොනවද පි න්නේ අපි දන්න එකත් තමයි පීවර්ගය අත්දන්න ෝ දෙකයි පීකි උද්දන්න එනම් අපිට පුළුවන් අන්නඒ එකට ආදේශ කරලා මොකක් පවාාගන්නද. පිීවර්ගේ දන්න දෙකයි පික කියද කියලා හවාගන්න එක අපිටාව බින්දුවදශ මටයි හතරක් කියේ තකට ඔන්න අප කියනවා හමනක් මොකදද මේ අන්න මේතකොට අපිට හම්බච්ච මොකදද අන්න නිදහස් කම්පෙති නැත්තං එල්න කම්පෙති දරණ සංක්‍යාතය පැදිලි එල්ලන කම්පෙති දරණ සංක්‍යාතය එන අපට මේකට කියන්න පුළන් මොක්කිලද මේ කවදම මේ තමයි මේ එල්න කම්පෙති දරන සංක්‍යයාතේ එල් එන කම්පෙති ධර්ණ සංඛ්‍යයාතයේ තමයි අපි කියන්න කවුරු කියලද පීවර්ගේ දන්න දෙකයි පීකිවේ අපිට හම්බුුණ කියා කියල ආ පැහැදිලිද හොඳ ගානක් සරලගානක් පුංචි අවබෝධයක් හොඳටමා ප්‍රමාණවත් වයෙනවා පිළිතුර ලබාගන්න මම යිත් කියනෝෙන මේක තමයි අපි දැනගෙන තියෙන්න ඕනකාර පැලිති මේ අපිට ගණන් ගොඩා කදහදායින්න බෑ අපි කහි පයක්කි තරක්ද පැදිලිද යන්න ඊළඟ ප්‍රශ්නටෙන් ප්‍රශ්නංක තිස්තුන දිගුපාපත් රතුවැස්ධරණ කෘමිය අවශිෂ්ට පියාපත් දුමුරු වැස්ධරණ කෘමියෙකු හා මුහුමෙන් ලැබනු එ ප්‍රජනතය සීයට සීය දිගුපියාපත් රතුවැස්දරයි ප්‍රජනිතය පරික්ෂා මුහමකට ලක් කලවිට දිගුපියාපත් රතුවැස් කෘමීන් අවශිෂ්ඨ පියාපත් දුගුරු වැැස් කෘමීින් පමණක් ලැබන් එක ප්‍රජනතය කෘමීන් අතර අභිජානනයෙන් ලැබෙන දිගුපියාපත් රතුවැස්ධාරණ කෘමි පතිශතය කවරේද පැහදිි මේගොලගේ පතිෂතය කදි ලයා පහන් මේ බලන් ගාන චුට්ටක් තේරුගන් දිගුපියාපත් රතු වැස් දරණ කෘමියයක් අවශිෂ්ඨ පියාපත් දුගුරු වැස් දරන කෘමියයක් හම් හුමෙෙන් ලැබෙන එක ප්‍රජනිතයසිහයට සීයක් අන්න දිගුපියාපත්තා රතු වැස් දරයි පැදික මේකදී ලැබිල තියන කවුද අර දෙමවපියන්ගේ රපානු දර්ශතමයි දරුවන්ටති එත දෙව්පියන්ගේ රපානු දර්ශ තමයි කාණඩ තියනද දරුවන්ට තියනෙ නම් මේක පතිබත්දය තිදයක් පදිර කලි කහඳල බලන මන්ද කියන්නේ දිගුපියපත් රතු දිගපාපත් රතු මුහ කරනය ක තිෙන කා එකද අවිෂට පාපත් म्රු අවිට පියාපත් අපිද සංකේත ටිකක් දාගෙනය මංවන මේක ප්‍රතිබග දෙයක් කියලා අපි මේආ විදිරග මමේ තුර දිගුපියාපත් කැපිටල්ලල් කැපිටල්ලල් රතු කැපටල් කපටල් ම කරනය කරන එකද අවශිෂ්ට පියාපත් සිපල්ල සිපල්ල අ නමුර පාට නමුරස් එතකට අපිගෙනවා සිම්පල්ලාර්සිපල් ත මේ අපිට හම්බවෙච්ච කවුද ජනකයි හොබත් ලියල බලන්නෝ දන්න තුූගන්න බෑ එතර මෙ ජන්මාන් වෙනජන්මාන් තුර මේ දෙක මේක ජාති දා පිකක් ගන්න කැපටල්ල කැපිටල්ලල් එක පැත්තේ සිම්පල්ලාර්සිම්පල්ලල්ලි මේ දෙන්නාව ගියයින් පස්සේ අපිට හම්මේෙනවා එ එක පරම්පරාව මෙන්න කැපිටල්ලාර්සිිපල්ලාර්ැපටල්ලසිප පැදිලි එදර අකු හම්බවෙලාතින් දැඟාරට එන්න හපෝ දිගුපියාපත් රතු වැස්දරණ කෘමිය අවශිෂ්ඨ පියාපත් දුමරු වැස්දරණ කුමියෙකු සමග මුහන් කිරීමෙන් ලැබෙන එ එක ප්‍රජනිතයසිහයටට සීයා දිගුපියා පත් රතුස් දරයි අන් එන කවදය ලැබි්චක්කෙන ලැබිචක්කෙන දිගුපියා පත් රතුස් කොචරත්නම් බෙලාතින් සයට සිය කම් බෙලාතිී බල නිට පස මොකක්ද කියන්න එක අනම අන්න එ ප්‍රජනතය පරික්ෂාමූමකට ලක් කල විට දිගුපියයාපත් රතුවැස් කෘමීන්නා අවශිෂ්ඨ පියාපත් දුඹරු වැස් කමීන් පමණක් ලැබන් කමීන් අර එ කෘමීන් අතර අභිජනනය ලැබෙන දිගුපියාපත් රතුවැස් කමීන්ගේ පතිෂතය කවරගෙද කියලා බල දැම්මොකක්ද කරන්න ගන් එ පරීක්ෂාමුහු එක පරික්ෂා මුහම කර ලක්කලති මෙන්න එ එක කැපටල්ලාර්සිපල්ර් කැපටල්ලසිපල්ලල් න මුහ කරණය කරන්න ආත්තෙකද පරිීක්ෂා මූමක්න කරන්න දිත්ව නිලීනේ අත්තකම සිපල්සිපල් සිපල්ලල් සිපල් පරක්ෂා මුහමක දහමතිස්සම අපි කරන්නේ ත්ව නිලීනයත් එක්ක මහුම් කරණය කිරීම මේ දිත්ව නිලීනය දිිත්ව නිලීනයත් එක්ක මුහුන් කරණය කිරීම සිද්ධ කරන්නේ පැහැදිලිද අ තොර අපිට හම්බේ නොමේ බලානමොකක්ද වෙන්නකල් මෙන ජන්මානු අන අපි ජන්මානු ගන්නු එකක් කැපිටල්ලාාර් කැපිටල්ල එක ජන්මානුව මේ සිිම්පල්ලාර් සිම්පල්ලෙල් තව ජන්මානුව මෙ පැත්තේ දෙකකයි නන එකක් ගව සිිම්පල්ලාර් සිිපල් එ ආ දැන් මේ ජන්මානු සංයෝජනය සිද්ධ වෙනු ජන්මානු සංයෝජනයේ සිද්ධ වෙන මෙ මෙ අත්තක්ක නු කවද හම්බේනිි කලා බලන් කැපටල්ලසිපල්ල කැපිටල්ලල් සිපල්ලල් කෞද මේ දරතු කෞද මේ අපි හම්බුුණේ ප්‍රම්බෙන්නේ අන්න දිගුපියාපත් රතුස් දෙපැත්ෙන් ඕන විදි දිගුපා පත් රතුස් මෙ මෙතෙක්කනු අන්න පරාම්බනෝ සිිම්පල්ලා සිිම්පල්ලර් සිිම්පල්ලෙල් स අවशिषට पාපත් අවशिषට पියාපත් බල අවशටාපත් जाෙනෙහ बරු අවशिषට पියාපත් දුම්බුරු අ ේරද වැම් ප්‍රජනිතය තුළ මෙන්න අපට හම්බෙන F දෙක පරම්පරාව එතුර ය අපට ගාන කියන කතාවනි ගානිට කියනවා මක්රණ කියදරික්ෂ මහ මක්රල පෙන්න්නන රික්ෂ මහමකර අපි ක් ූමක් කර පුහම ටිකකාාව කියලා රතිේ මං ඒටික අපුබ පෙන්ුවම එතුර මේ එක අපිට හම්මුණන එ එකක පරික්ෂාමූම කර ලක් කර පුහමන්න අපිට හම්බේෙනවා එ දෙක පරම්පරාව අන්න දිගුපියාපත් රතු ඇස් අවශිෂ්ට පියාපත් අන්න දුමරු ඇස් එකට එක අනුපාතයක් හම්බව තුර ගානේ කියන්නේ ඔටික ව වන්න අපි බැලුව ඒටික හර හෙම මෙේනවා ගාන කියන්න වෙන එ න එ එක ප්‍රජනතය කුමීන් අතර අභිජනනයෙන් ලැබෙනන් දැම්මොකක්ද මේ කියන්නේ මේ එ මෙන මෙයා ඒගොල්ල අභිජනනය කරලා ලැබෙන අය කොයි වගේද කියලා බලන්නයි කියනන්න මේ බලන්නේ ම නම්මොකද කරන්න කවා එ අපි කියන ඔන්න එ ක්‍රෝස් කරනවායිත් න ඉ මේ जाති ප්‍රවवेනි දर्ශයක්තින කබ कपला सिपललार कपले सपल කර කරන जा मा कपललार सिपललारपले सपलमेරතු නිග පතිना ත්ම් දිගුපියාපත් රතුවස්තියනයි තර ජන්මානු ටිකගන් මෙන්න අපිට හම්බ ජන්මානු එක කැපිටල්ලා කැපිටල්ලෙල් එක අනිත් සිම්පල්ලාර් සිම්පල්ලෙල් එක මේ පැත්තේ කැපිටල්ලාාර කැපිටල්ලෙල් එක මේ සිිම්පල්ලාර් සිම්පල්ලල් එක බල ලක පරම් පරාවමකාක්දන්න කියලා මෙතනද අපිට හම්බේ නො මෙන්න මෙයා මෙ අත්තෙක්කගා බලන කවදම්බේන කියලා කැපටල්ල කැපිටල්ලා කැපටල්ලල්ැපල්ල කෞද රතු දිීග මෙ මෙ අත් එෙක්ක කියා

සිිපල් සිම්පල්ර් සිිම්පල් එල් සිිම්පල්ල පැදිලි කෞද මේ අන්න අපිට හම්බ වෙන එයා තමයි අපිට හම්බවෙන්නේ අවශිෂ්ට පියාපත් දුම්ුරු වෙස් පයන මෙ අපි කියනෝ අවශිෂ්ට පියාපත් දුම්රු වෙෙස් පැදිතුර අපි හම්බෙන කට එකට එකට එකනු පාතයක් ලැබේ දැන්න ගානටම මොකදද ගාන කිය අන්න ගානය අබිට කියන එ එක ප්‍රජනතය ක්‍රමීන් අතරා අභිජනයෙන් ලැබෙන දිගුපියාපත් රතුවස් කෘමීන්ගේ ප්‍රතිශතයී යෙද කියලා apa yang ngahane digupi apa ratu es an? ratu es digupi apa? Main. ratu es digupi apa? gini ada? tuna. Betul tuna, kekai dekai tuna. tuna ratu es digupi apa? හර එකයි ඇතුර මේ හතරෙන් තුනයි කියලා කියන්නේ අන්න කියද හතරෙන් තුනයි කියලා කියන්නේ සයට හැත්ත පැහැදිලිදද අන්න ඒමන අපට පිළිතුර විදිහට පාරගන්න වෙනෝ මෙන්න අපට හම්බේච්ච ගැටලුූ හොඳ ගැටලුවක් හැබයි මෙච්චර දුර යන්නේ මෙච්චර කාලය ගතවි එනෑමකට කෙටියෙන් කරන්න පුළා නමුත් පුරුදුුවෙන් අපි යන්න වැඩි කාලයක් කරගෙන එක සාකච්ඡා කරනු එන උත්තරේ එක අපිට හම්බේවා සියයට හැත්ත පහයික පැහැදිලිද. තො මෙවැනි ගනන් අන නැවත නැවත හදල තියෙන එක අපිට ටිකක් ඉක්මනින් ගානක් කලාගන්න හැකියාව අපිට හම්බ දෙවැනි ගන තිකක් වැඩිපුර හදල තියන ගොට අපිට විභාගට දෙන කාලේ විභාහකට දෙන ගාන අඩුකාලයකින් හදාගන්න පුළුවන්කම ලැබේ පැහැදිලිද අන්න ඒමන් අපි නැවතත් ප්‍රවේනිි විද්‍යා ගැටලුවලි නැවත හමුවයි